අල්බුවන් සුබු දැසනක් කාන්තාවක් කිව්වහම ඇගේ ජීවිතේ ඇයට කරන්න තියෙන දේ බොහොමයි ඒ එකම ඇය කියන කෙනාව ඇයට අමතක වෙන අවස්ථාද බොහොමයි හැබැයි අපි කොහොමද බොව අමතක කරන්නේ එකතු වෙන්න අද දවසේ අපිත් එක්ක බොහෝ දේ තියෙනවා අද දවසේ අපේ මැදිරියට පැමිණ සිටින ඇයගෙන් අපිට දැනගන්න ගොඩක් ආදරයෙන් ගෞරවයෙන් ආයි බොවන් කියලා පිළිගන්නවා ගොනාලි පෙරේරා මහත්මියව ආයි බොවන් කොහොමද අපිට මේ දවස්වල ඔබ කවුද කියලා ඔබෙන්ම දැනගන්න අපි කැමතියි හරි මම බොහොම හොඳින් ඉන්නවා මම කවුද කියලා මම මේ මාරම්භය ගන්න මම දැනට කතිකාචාර්යවරියක් විදියට වැඩ කරනවා ඒ අතර පුද්ගල විභවතා සංවර්ධන පුහුණු උපදේශකවරයෙක් විදියටත් වැඩ කරනවා ඔය අවස්ථාවට එන්න ඉස්සෙල්ලා මම ඇත්තටම මම අවුරුදු ගානක පළපුරුද්දක් එක්ක තානාපති කාර්යාලයක ප්‍රධාන පෙළේ තානාපති කාර්යාලයක අවුරුදු 15ක පමණ පළපුරුද්දක් එක්ක වැඩ කරා ඊට අමතරව මාව ඇඳුනොත් තවත් විදියට ඇඳුනොත් මම මානව කළමනාකරණයේදී ප්‍රධාන තැනක් දෙන තනත්‍යක් විදියට හඳුන්වන්න පුළුවන් මොකද මම ඒ පැත්තෙනොත් රැකියාවේ නිරත වෙලා තියෙනවා ඒ පැත්තෙන් මම විශේෂත්වයට පත් වෙලා තියෙනවා ඉතින් ඔය විවිධාකාර දේවල් මගේ චරිතය ඇතුලේ තියෙනවා ඉතින් මම ඒ කෙටියෙන් එහෙම හඳුන්වන්න ඇති කියලා හිතනවා නෑ මට තියෙනවා තව ගොඩක් දේවල් මේකට එකතු කරන්න ඊට කලින් මට අහන්න හිතුණා ඒකම ඔබ ගෘහණියක් එතකොට ඔබගේ වෘත්තිමය කටයුතු සහ ඔබගේ පෞද්ගලික කටයුතු කොහොමද ඔබ මේ විදියට සමබරව ගෙනියන්නේ හරි සරලයි ජූලියා ඒක මගේ හැකියාව කියන්නේ හරියටම කිව්වොත් කාන්තාව කියන චරිතයේ ඇතුලේ තියෙන විභවතාවය يعني කාන්තාව කියලා ගත්තම ඒකාකාරී ලයිෆ් එකක් එහෙම නැත්නම් ඒකාකාරී ජීවිතයක් විතරක් හිමී කියනවා නම් ඒක හරි වැරදි කාන්තාව කියන චරිතය ඇතුලේ විවිධාකාර ශක්තියින් සමුදායක් තියෙනවා මම නම් දකින්නේ එහෙමයි ඔන්න ඔය ශක්තියින් සමුදාය එළියට ගත්තොත් කාන්තාවට කල නොහැක්කක් නොමැත ඉතින් අන්න ඒ පරිසරයේ ඉඳලා කතා කරොත් මං ඒ ශක්ති සමුදායක් එක්ක ජීවත් වෙන ගෘහණියක් මවක් නැගණියක් සහෝදරියක් මානව කළමනාකරණයේ දින තැනැත්තියක් පුහුණු උපදේශිකාවක් ඔය හැම දෙම මට කියන්න පුළුවන් මගේ මගේ චරිතයද ඒ විතර නෙමෙයි රියදුරෙක් ඔය ඔයදී අනිවාර්යෙන්ම කියන්න ඕනේ ඉතින් ඔය විවිධාකාර චරිත සමුදායක සහ ශක්ති සමුදායක එකතුවක් තමයි මම උන් ඔය ශක්තිය නිසා මට ඕන දෙයක් මැනේජ් කරගන්න පුළුවන් නැත්නම් කළමනාකරණය කරගන්න පුළුවන් කියන මතයේ ඉන්නවා මම මං ගැන ඒ මයින්ඩ් සෙට් එකේ ඔබ ඉන්නේ එතකොට ඔබගේ පෞද්ගලික ජීවිතයට අයිමත් ආවොතින් ඔය හැම වෘත්තියකින්ම ඔබට අමාරු මේ කියන්නේ වැඩිපුරම වේට් එකක් දීලා ඔබ කරන දේ මොකක්ද ජීවිතේදී එකක්වත් සැහැල්ලුවෙන් ගත්ත කියලා කියන්න බෑ ජූලිය ඇත්තටම එකක් ප්‍රධානම කාර්යය තමයි මවකගේ කියන මවක කියන චරිතය හරිම බලසම්පන්නයි ඒ මවක කියන චරිතය ඇතුලේ කරන්න බොහොමත් ජාති තියෙනවා يعني ඒ ඩියුටි එක ඒ රෙස්පොන්සිබිලිටි එකේ වගකීම මම ගන්න තරම කොච්චරද කියනවනම් සමහරවිට මට උස්ම ගන්න බැරි තරම් මං කොච්චර වැඩ තිබ්බත් අර මවක කියන චරිතය මට මගහරින්න බෑ ඒකට තමයි ප්‍රධානම කාර්යය මම කරන්නේ ඒ කාර්යය තමයි මම වැඩිපුර නිරත වෙන්නේ ඒ කාර්යය නිරත වෙලා ඉන්න ගමන් තමයි विविध विधि बर अगे पिटट पेटवेनवाकोट वो हेम दयाकम अनी ब्लेम कूदेनवा ऐ रस्सा वक्रोण विशेषम विवाह पास तीरने समिया ने ऐ रस्सा वग्दन करोण बलगन मगे फौल मंकियन के ना बलगनोने उपके फौदल का दस मुखागे ए मंकी वो देट මම හිතනවා ජූලියා ඇත්තටම කාන්තාවක් වුණාම ඔය gedara කරන කාර්යයත් එක්තරා බලසම්පන්න රැකියාවක්. හැබැයි මගේ පෞද්ගලික මතය නම් කාන්තාව gedara හතර මායිමේ එමු නැත්නම් ඒ සීමා මායිලකේ සෑ සීමා මායිමේ ඉන්න ඕනේ නෑ කියන එක. අනිවාර්යෙන් කාන්තාව ඒ හතර මායිමෙන් එළියට යන්න ඕනේ. කාන්තාවක් රැකියාවක නිරත වෙන්න ඕනේ. ඒ රැකියාවක නිරත වුණොත් තමයි ඇය උද්දීපනය වෙන්නේ ඇය දැනුමින් ඉහළට යන්නේ ඇය ලෝකෙත් එක්ක ඝට්ටණය වෙන්න පටන් ගන්නෙ ඇය ඔය නිවස කියන පරිසරයෙන් එළියත් එක්ක ඝට්ටණය වුණොත් විතරයි
එතකොට තමයි අය දන්නේ මොකද්ද ලෝකෙ වෙන්නේ. ඒවත් එක්ක සංසන්දනය කර මම මගේ දරුව කොහෙද තියන්නේ? මං දරුවන්ට දෙන්න ඕනේ දැනුම මොකද්ද? මං සමාජයේ හැසිරෙන්න ඕනේ කොහොමද? අන්න ඒකත් එක්ක සංසන්දනය කළා පුළුවන් gedara tattwe tattweට අරගන්න. ඉතින් ජූලියා මම නම් පෞද්ගලිකව හිතන්නේ රැකියාවක නිරත වෙන්නම ඕනේ කාන්තාවක්. අඩුම ගානේ පොඩි ස්වන් රැකියාවක හරි. ඒ කියන්නේ තමන්ගේ මොකක් හරි දෙයක් හරි කරගන්න පුළුවන් ඒකත් රැකියාවක්. මවකගේ චරිතය කරන කාන්තාවකට එච්චර බරක් උහුලන්න පුළුවන් කාන්තාවට ඒකම රැකියාවක් කරනවා කියන එක මං හිතන්නේ මහා ලොකු බරපතල කාර්යයක් කියන එක. ඔබ ගොඩක් දේ ගැන කතා කරන නිසා මට මෙහෙම හිතෙනවා. ඔබ දවසට පැය කීයක් නිදිනවද? හරියටම ගත්තොත් පැය 4ක් 3ක් 3ත් 4ත් ඔන්න ඔය කාලයක් අතරත් විතරයි මට ඇත්තටම නිින්දක් හම්බෙන්නේ. එතකොට ඔබ ඒ තමයි ඔබගේ සැහැල්ලු මනසේ සැහැල්ලුවට වෙන් කරන කාලෙ නිින්ද කියන්නේ. එතකොට දවසේ කාන්තාවක් ඇහැරෙන වෙලාවෙ ඉඳන් කියන්න පුළුවන් අයියෝ ඒකෙමයි පටන් ගන්න. අයියෝ මට වැඩ. අයියෝ මට බබාලා ඉන්න. අයියෝ රස්සාව මට කරගන්න අමාරුයි. මේ අයියෝ එක ඇයි එන්නේ එච්චරම මේ කාන්තාවත් එක්ක ළඟින්? ඒක මං මෙහෙම හඳුන්වුවත් හරි කියලා හිතනවා ජූලියා. මොකද ඒක කාන්තාවකගෙන් එන පිට වෙන වචනයක් වුණාට ඔය වචනෙට බලසම්පන්න බව දෙන්නේ කාන්තාවගේ අවටින්න කට්ටිය. ඒතෝ කාන්තාව නෙමෙයි. ඇයට 1000ක් ಜಾති එකසරේ කරන්න පුළුවන් ශක්තිමත් චරිතයක්. ඒ චරිතයට පාන පොවන්න බැරි වෙනකොට තමයි ඇය අර සියලු දෙනාගේම තියෙන උපදේශ අදහස් හැම දෙේම අරගෙන ඒක තමයි යාර අයියෝ කියන වචنين පිට කරන්නේ. නැත්නම් මම කියන්නේ කාන්තාවගේ එමනත් අපි කියන රියල් වර්ඩ් එක නෙමෙයි. එයාගේ ඇත්ත ඇත්ත සැටින් එලියට මෙන්න ඕන වචන නෙමෙයි. හැබැයි මේමය. කාන්තාව එහෙම ප්‍රකාශ කරත් ඇත්තරම එයා තමන්ගේ දෙපයින් නැගී සිටින කාන්තාවක් න තමන් තමන් කවුද කියලා හරියටම අඳුනගත්ත කාන්තාවක් න කවදාවත් ඔය කියන වචනේ පිට කරන්නේ තමන්ගේ විභවය මම හැමතිස්සම කියනවා තමන්ගේ විභවය තමන්ගේ ශක්තියන් සමුදාය අඳුනගත්ත කාන්තාවක් මම හිතන්නේ කවදාවත් ඔය විදිහට නෙගටිව් වර්ඩ්ස් එම නැත්නම් අර ඍණාත්මක වචන වලින් දවස ආරම්භ කළ යුතුයි දවස ගෙවිය යුතුයි කියන එක මං ඇත්තටම මගේ වොකැබියුලරි එකේ මගේ ඩික්ෂනරි එකේ නැත්නම් මගේ වචනමාලාවේ මම බැහැර කරන දෙයක්. ඉතින් මම හිතන එක ඇත්තටම ඍණාත්මක වචනේ එන්නේ ඇයට වඩා ඇයගේ අවටින්න කට්ටියගේ බලපෑම නිසා කියලා. එතකොට ඔබේ ජීවිතේ උදාහරණයක් ගත්තොතින් එහෙම ඔබ ඔය කිව්ව දේවල් ඔබ අනුගමනය කළා. ඔබේ ජීවිතේ ලැබිලා තියෙන දේවල් අපේ කාන්තාවන්ට මතක් කරවති මොනවද ඔබට ලැබිලා තියෙන ප්‍රතිලාභ? එකක් කියන්න බෑනේ ජූලියා. මම මගේ ජීවිතේ ලබාගත් දේවල් එක බැලුවාම එකක් පුංචි රහසක් මම ඉතින් කියන්න. මම ඉතින් ඔබ ඒක අඳුනලා දුන්නාද මම දන්නේ. මම ඒක තියාගෙන ඉන්නේ පස්සට කමන්නේ. මේක නොකිය ඉන්න. ඔව් ඒක මම්මයි ඒක කියන්නේ. මේක නොකිය ඉන්න. මගේ ජීවිතේ ලබාගත් දේවල්. කියන්නේ මේ කියන ශක්ති සමුදායත් එක්ක මම කලමනා කරපු මේ මගේ ජීවිතය ඇතුළේ මගේ ලබාගත් දේවල් මම ඩබල් ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්. රයිට්. මම මගේ ජීවිතේ මගේ ප්‍රථම ඩිග්‍රී එක අරගෙන ඉවර වෙලා ඊට පස්සේ විවාහයටපත් වෙනවා විවිධාකාර හැලහැප්පීම් ලකවලට ලක් වෙනවා ඒකම විවිධාකාර ඇක්සිඩන්ට්ස් වලටත් මම ෆේස් කරලා තියෙනවා নানা ආකාර ඇක්සිඩන්ට්ස් වලටත් මම ෆේස් කරලා තියෙනවා ගැටලු ඒවා ෆේස් කරලා තියෙනවා ඊට අමතරව ඊට පස්සේ රැකියාවේ නිරත වෙලා තියෙන රැකියාවත් එක්ක ඝට්ටනය ඇති කරගෙන තියෙනවා රැකියාවේ ඉහළට යන පුදුමාකාර වෙරදරීමක් කරලා තියෙනවා ඊට පස්සේ මගේ MBA එක පශ්චාත් කල්මනා කරන උපාධියට මම මහන්සි වෙලා තියෙන එක මම ලබාගෙන තියෙනවා මට දරුවෙක් ඉන්නවා මම එයාව අධ්‍යාපනයේ ඉහළටම ගෙනියන්න පුදුමාකාර කැපවීමක් කරනවා ඊට අමතර මම ලස්සන ජීවිතයක් ගෙවනවා මම බිරිඳක් විදියට වැඩ කරනවා මවක් විදියට වැඩ කරනවා මගේ දෙමාපියන්ට හොඳ දියණියක් විදියට වැඩ කරනවා මගේ සහෝදරය දෙන්නට හොඳ සහෝදරියක් විදියට වැඩ කරනවා ඒ විතරක්ද තව මොන කරලා නැත්තේ මොනවද කියන්නකෝ මම ඇත්තටම නර්තනයේ ඉහළටම නර්තනයේ හදාarලා තියෙන සහ පායින්පත බඳල ඒ දේ ලස්සන්ට අත්විඳපු කාන්තාවක් මම. ඔබගේ ජීවිතේ අපි හැමෝටම මම ඇතුළු සියලුම දෙනාට ගොඩක් හොඳ ආදර්ශයක් වෙයි. මොකද ඔබේ ජීවිතේ ඔබ ඒ කියන්නේ ටච් කළ නැති තැනක් නැති තරම් හැම පැතිකඩ යන්නම ගිහින් තියෙනවා. එතකොට සමාජයෙන් ඔබට ආව බරපතලම හිත රිදෙනම බලපෑම මොකද්ද? කොතනද ඔබ අසරණ වුනේ? ඒක එහෙමයි කියලා මට පොයින්ට් කරලා කියන මතකයකට එන්නේ නැහැ ජූලියා. ගොඩක් තැන්වලදී අපි ඉස්සරහට යන්න හැම හදන හැම අවස්ථාවකදීම
ගැටන තමයි එන්නේ බාධා තමයි එන්නේ හැබැයි ඒ බාධාවල් ඇත්තටම මම බාධාවල් කියලා දැක්කනම් අද මට මෙච්චර දුරක් එන්න වෙන්නේ එකක් සඳහන් කරොත් මම කිව්වා මම මේක ආයතනයක අවුරුදු 15ක් වෙනි විශාල කාලයක් වැඩ කරා තානාපති කාර්යාලයක ලෝකයේ තියෙන ප්‍රධාන පෙළේ තානාපති කාර්යාලයක ඒ වැඩ කරන අතරතුර මගේ අධ්‍යාපනය මම හදාගෙන හදාගෙන ඉදර ඉස්සරහට ගිහිල්ලා මම මගේ අපි ප්‍රොමෝෂන්ස් බලාපොරොත්තු වෙනවනේ ලයිෆ් එකේ ප්‍රොමෝෂන්ස් අපිට ඕනේ අපි ඉස්සරහට යන්න ඕනේ අපේ ඉදිරියේ සංවර්ධනයක් තියෙන. ඒතර තමයි මාව මං මොටිවේට් කරගන්නේ. රයිට් මට මගේ ඉදිරියේ හරි සතුටින් ගෙවන්න මම තෘප්තිමත් වෙන්නේ මට තව සංවර්ධනයක් වුණොත් තමයි. ඉතින් ඒවට මම උත්සාහ කරා. හැබැයි හරියට හැල හැප්පීම් සිද්ධ වුණා. හරියට ගැටන සිද්ධ වුණා. කැපිලි කෙටිලි අපහාස කිරීම උපහාස කිරීම ඒවා අනන්තවත් මම මෝන දුන්නා. හැබැයි මම ඒකට පිළියමක් ගත්තා. අගය නොකරන තැනක රැඳී සිටිය යුතු නැහැ. වහාම එතනින් කාලයක් ගියත් ඒක කාලයත් එක්ක අවබෝධ කරගෙන මම පිටමං වෙලා මගේ ජීවිතේ වෙනත් මාර්ග හොයාගත්තා. ඒ නිසා ආපු මාර්ගේ මගේ ඇතුලේ තිබ්බ මේ මගේ ශක්තිය මම අඳුනගත්ත නිසා මම දන්න හැටියට මම ඉස්කෝලේත් ඇත්තටම හෙඩ් ප්‍රිෆෙක්ට් කියන තත්ත්වයට නිකන් ගිය කෙනෙක්. එතකොට ඒ එතනට යන්න පුළුවන් කියන්නේ මගේ ඇතුලේ හොඳ ලීඩර් කෙනෙක් ඉන්නවා. ඒක මම අඳුනගත්තා. ඒක අඳුනගත්ත හින්දා ඒක මට ෆුල්ෆිල් කරගන්න ඒක තෘප්තිමත් කරගන්න උවමනාව තිබ්බ නිසා මම අර කියන ආයතනෙන් අයින් වෙලා බෙනිෆිට්ස් තිබ්බා. බෙනිෆිට්ස් තිබ්බට ඒක නෙමෙයි මගේ මොටිවේෂනල් ෆැක්ටර් එක. ඒ මුදල්වත් ඒ දේවල් නෙමෙයි මගේ මොටිවේෂනල් ෆැක්ටර් එක උනේ මම එතනින් එලියට ඇවිල්ලා මගේ මාර්ගයට අදාළ සුදුසු මාර්ගය හොයාගත්තා. ඉතින් අද මම කතිකාචාර්යවරියක් සහ පුහුණු උපදේශිකාවක් විදිහට වැඩ කරන්නේ මගේ ඇතුලේ ඉන්න ලීඩර්ව මම ඇහැරවපු හින්දා. ආකර්ෂණීය ඔබෙන් ආකර්ෂණීය කතා ගොඩයි අපිට. තව ගොඩක් දේ ගැන කතා කරන්න තියෙන හොඳම විශේෂ දේකුත් එකතු කරන්න සූදානම්මින් ඉන්නවා මම. විරාමයකින් පස්සේ එකතු වෙමු. නැවතත් එකතු වන්නේ උත්තර හෝරාවත් සමගයි. දැන් කල්පනා කරනවා ඇති මොකක්ද මේ හංග හංග කියන්නේ නැතුව ඉන්න කතාව කියලා. ඇය ගැන කිව්වහම අපේ හිතත් පිරලා තියෙන්නේ ඔබ කියන කාන්තාව දිහා මෙහෙම බලාගෙන ඉලේ කතා ටික අහලා. ඊට අමතරව තව කිරුලකට හිමිකම් කියනවා ඔබ. මිසිස් අර්ත් කියන ටයිටල් එක ඒ පැජන්ට් එක ඔබ වින් කරනවා. ලංකාව රිප්‍රසන්ට් කරනවා. අපි මතක් කර මේ මතකයේ පොඩ්ඩක්. මිසිස් අර්ත් for Mrs. Sri Lanka. Okay. මම නැත්නම් ඒක අපි හරියට කිව්වොත් Mrs. Sri Lanka for Mrs. Earth කියන ටයිටල් එක 2019 වල තිබ්බේ. ඒක එක්තරා මගේ විශේෂිත අවස්ථාවක් මගේ ජීවිතේදී. ඒක ඉතින් කොහොම හරි කැපවීම කරලා හොඳට මාක්ස් අරගෙන ඉතින් එතනට ගියා. ඉතින් ඒ යනකොටත් ඉතින් හැල හැප්පි මොන තරම් පසුබැට වීම ඕන තරම් තිබ්බා. ගොඩක් අපහස උපහාස ඒදවල වලට ලක් වුණා. ඒ වුණාට මගේ ගමන මම ගියා මට ඕන කරා ඒ මම ඇත්තටම ක්‍රවුන් එකක් දිනපු කාන්තාවක් ඒ වෙනකොටත්. හැබැයි ඒ ක්‍රවුන් එක නිසා මගේ ඔළුවේ තිබ්බ අනිත් ක්‍රවුන් එක තවත් දීප්තිමත් වෙනවා කියලා දැනෙච්ච නිසා මගේ අනාගතයට තවත් ඒක වටිනාකමක් එකතු කරන නිසා මම ඒකටම ෆයිට් කරා. ඉතින් ඒක මම දින්නා. හැබැයි අන්ෆෝර්චුනේට්ලි අවාසනාවකට වෙච්ච දේ තමයි මට ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට යාගන්න බැරුව ගියා. මොකද කාලෙත් එක්ක හිර වුණා. ඇත්තටම වීසා ඔක්කොම අරගෙන දැන් ඔක්කොම යන්න රෙඩි වෙලා ප්‍රශ්නේ ඊට පස්සේ වීසා ඉෂූ කරේ මට වීසා එක වැදුනේ ඉන්ටර්නැෂනල් පැජන්ට් එක තියලා සුමානකට පස්සේ. ඉතින් ඒක අවාසනාවක මහත කියන්නේ ඇත්තටම ඔක්කොමත් රෙඩි වෙලා මම ට්‍රේන් වුණා ඔක්කොමත් කරලා ඉවරලා වීසා එක වදිනකොට පරක් වුණා. ඊළඟ අවුරුදු කියන්නේ 2020 වල 2020 වෙනකොට යන්න ලෑස්ති වෙලා හිටියා. එතකොට උනේ කොරෝනා කොවිඩ් ප්‍රශ්නය ආවා. ඉතින් ඒක හැමම අර ලප් තැනම ලොප්පු වුණා කිව්වොත් හරි පටන් ගත්ත තැනම ඒක අර නැවතිලා ගියා. හැබැයි ඉතින් ඒ කිරුල හින්දා මම හිතනවා මට ඊට වැඩිය ලොකු සේවයක් මේ රටට කරන්න පුළුවන්කම උදා වුණා කියලා. ඒ කියන්නේ මට බය නැතුව රෝල් මොඩල් කෙනෙක් විදියට සමාජයේ ඉස්සරහට ගිහිලා කාන්තාවකට කතා කිරීමේ හැකියාව තව තවත් මම හදාගත්තා කියන ජයග්‍රහී මනස මන් ළඟ තියෙනවා. මිසිස් අර්ත් කියන ටයිටල් එකකට මේ වගේ පැජන්ට් එකකට යනවයි කියන එක ලේසි නෑ. මොකද මිස් කෙනෙක් නෙමෙයි මේ යන්නේ මිසිස් කෙනෙක්. එතකොට ඕල්මෝස්ට් එයා ගාව තියෙනවා ලොකු බරක් ලොකු වගකීම් ගොඩක්. ඔබට කවුද ශක්තියක් වුණේ මේ පැජන්ට් එකට යන්න කවුද ෆෝස් කරේ?
ප්‍රධාන වශයෙන්ම කිව්වොත් ඇත්තරම මම MBA එක කරා කියලා කියන්නේ MBA එකේ නයිට් එකේ මට MBA queen වෙන්න වුණා. Queen of the night. ඉතින් ඒ perform කරපු නිසා මගේ හිතේ ඇතන යාළුවෙක් බින්දි අක්කා කියලා මට හරි ආදරේ. ඉතින් එයා දැන් මේ ලංකාවේ නැහැ. එයා වෙන රටක ඉන්නේ. හැබැයි එයා ඉන්න දවස්වල මට ෆෝස් කර කර ෆෝස් කර කර නංගි ඔයා තමයි යන්න ඕනේ. ඔයා යන්න ඕනේ මේකට වාට මේක වින් කරන්න පුළුවන් කීකේ එයා තමයි මගේ ඇප්ලිකේෂන්ස් දාලා මාව ෆෝස් කරේ. ඉතින් ඒකත් එක්ක මං ගිහිල්ලා අඩිය තිබේ කවුරුත් හින්දා නෙමේ මගේ පිටිපස්ස හිටියේ මගේ බෑක් බෝන් එක මගේ හස්බන්ඩ්. එයා තමයි මං වින් කරපු එකේ ප්‍රධානම අයිය. ඔබ හරිම සංවේදී වෙනවා එනමත් ඒක එතකොට අපිට හිතා ගන්න පුළුවන් මෙතනක් කොයිතරම් ආදරයක් තමන්ගේ පෞල් ජීවිතයේ ඇතිද කියලා. එතකොට ස්වාමි පුරුෂයෙක් විදිහට ඔහු කොහොමද ඔබව තේරුම් ගන්නෙ? ඒක එක වචනින් කියන්න බෑ ජූලියා. කියන්නේ මගේ ජීවිතේ මං මෙහෙම කිව්වත් අර හිසේ සිට පාදාන්තයේ දක්වාම මගේ හැම සිතුවිල්ලක්ම 100ට 100ක් කිසි අඩුපාඩුවක් නැතුව අවබෝධ කරගන්න එකම පුද්ගලයායි. කියන්නේ එයා දන්නවා මම හැරුණත් එයා දන්නවා මම මොකක් හරි අමාරුවක් හිතේ තිබිලා මම එයා දිහා බැලුවත් එයා දන්නවා මොකද ප්‍රශ්නේ කියන්නේ අර එච්චර බැඳීමක් අවබෝධයක් ඔහු සහ මං අතර තියෙනවා ඉතින් ඒ එයා තමයි මම දන්න එකම පුද්ගලයා මගේ දෙමාපියන්ටත් වැඩි ඇත්තට මම කියන්න ඕනේ මගේ ශක්තියින් මගේ දක්ෂතා හඳුනාගත් ප්‍රධාන පුද්ගලයා එයා එයා තමයි ඇත්තටම මා කරන්නේ මොකද්ද අන්නේකට අත්තල අනිවාර්යෙන්ම සපයන්නේ ඔහු. ඔබගේ පෞල් ජීවිත ගැන කතා කරද්දී මට මේ ප්‍රශ්නේ අහන්න හිතුණා. අද කාලේදී තරුණ පරම්පරාව ගොඩක් වෙලාවට ආදරය කියලා හිතනව වෙනම දෙයකට. එතකොට තමන්ගේ ජීවිතේ තමන්ට හරි ආදරයක් මේ අපේ විශේෂයෙන්ම තරුණ ගෑනු ළමයින් කොහොමද තේරුම් ගන්නේ හොයාගන්නේ විශ්වාස කරන්නේ? සාමාන්‍යයෙන් ඇත්තරම අද ගෑනු ළමය ගත්තොත් ටෙක්නොලොජි එක හරි උසස් හරි डिजिटल वर्ल्ड इन लमाइट पुलवां तरह इड तीयनो पहासुव तीयनो दिमापियां एस वर्ल्ड बेलीगहलना थमंट अवश्य कर्तव्यट हुरहस्य हरी गिहिल हदेन्ना पुलवा विनाशवेन्ना पुलवा इतिंग हेम परसरे इन धरो ऐ तरुण लमाइ ऐ मे विनाशट यानी ऐ आदर कियनेट विना आदेश क्या तोरगा ऐ हेतु लमायन अनव बोधे තමන් ඉන්න පරිසරය මොකද්ද තමන් මොනවද මේ පාවිච්චි කරන්නේ තමන් කාවද මේ ආශ්‍රය කරන්නේ ඇත්තටම ඔය කියන පරිසරය අපේ අධ්‍යාපන ක්‍රමයේත් එක ළමයිට ඇත්තටම ලැබෙනවා නම් ගෙදරින් තමන් ඒ දරුවන්ට අවශ්‍ය ආදරය ලැබෙනවා නම් මං හිතනවා ළමයි නොමග යන්නේ නැතුව අවශ්‍ය කාලෙදී තමන්ගේ නිසි වයස එනකොට කරන්න ඕන දේ කරයි කියලා ඔතන තියෙන ඇත්තටම අනවබෝධය තමන් දන්නේ යන්නේ කොහෙද කරන්නේ මොනවද කියන එහෙම නැත්නම් කොමන් සෙන්ස් එක අද ළමයිට හරි අඩුයි ඇත්තට මේක හරි කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ ද ඉස්සර කාලේ අපි තරුණ ළමයි මොන ගැහුණාම තියෙන ඒ වපසරියේ නෙමෙයි අද කාලේ මේ තරුණ ළමයි ඉන්නේ කියන්නේ හරි සීග්‍රගාමී තමන් විතරයි ඇත්තටම මොකද්ද කරන්නේ තමන් කාටද සේවය කරන්න ඕනේ තමන් කාගෙන සේවය ගන්න ඕනේ තමන් කායකද කතා කරන්න ඕනේ ඒ අර කොමන් සෙන්ස් එකක් නේද සාමාන්‍ය දැනීම කියන එක ගත්තොත් හරිම පහළ මට්ටමක තියෙන්නේ ඒක ඔබට වුණත් යම්කිසි ආයතනයකට හරි ගියොත් අද කාලේ තරුණ ළමෙක් ඔබට සේවය සැලසෙන විදියක් එක්ක ඔක මං හිතන හොඳට සංසන්දනය කරලා අවබෝධ කරගන්න පුළුවන් ඒ මොකුත් නෙමේ ජූලිය ඇත්තටම තමන්ගේ තියෙන කොමන් සෙන්ස් එක හරි අඩුයි. පොතේ ඇලි ගැලි ඩිජිටල් වර්ල්ඩ් එකකින් ඔක්කොම අරගෙන හැබැයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක නැව ළමයිට. ඕකයි ප්‍රශ්නේ. තමන් කවුද කියලා තේරුම් අරන්නේ, පරිසරය මොකද්ද කියලා තේරුම් අරන්නේ. මෙන්නත් අපි කියන එක සෝෂල් අවයර්නස් කියලා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් වලදී ඒක දන්නේ නැහැ. ඒක තේරුම් අරන්නේ. රිලේෂන්ෂිප්ස් මොනවාද සහ සම්බන්ධතා මොනවාද කියලා තේරුම් අරන්නේ. ඉතින් ඔන්නෝය අනවබෝධය නිසා කියන්නේ එක පොයින්ට් එකක් විතරක් කියන්න බෑ ජූලියා වතන ලොකු වපසරියක් තියෙන ඔය හැම එකේම එකතුවක අනවබෝධය තමයි මේ දරුවෝ නොමග යන්න තියෙන ප්‍රධානම හේතුව. හැබැයි ඕකට පිළියමක් තියෙනවා. ඔය දරුවන්ට පුළුවන් දෙමාපියන්ගේ සහ සහෝදරයන්ගේ අවශ්‍ය උපරිම ආදරය දුන්නා නම් ඔය ළමයි නොමග යන්නේ. ළමයිට කොමන් සෙන්ස් එක දෙන්න ඕනේ. gederin දෙන්න ඕනේ. ඒ බෑග්ග්‍රවුන්ඩ් එක gederin හදලා දෙන්න.
තෝ කවදාවත් ළමෙක්ට පිට ගිහිලා විනාශ වෙන්න තරම් මං හිතන්නේ අවශ්‍යතාවයක් ඒ කිය. තවත් අපි මේ සමාජ දකින්න ප්‍රශ්නයක් තමයි අපි හිතමු තරුණ ළමයි දෙන්නෙක් ඔවුන් පටන් ගන්නවා ෆෙයා එකක්. එතකොට පවුල් දෙකිනුත් ඒ ගැන දැනුවත් වෙනවා. හැබැයි සමහරවිට ඔවුන් දෙන්න දැනගන්නවා හරි අපි දෙන්නට මේක වැඩ කරන්නේ නැහැ. අපි දෙන්නට මේක ඉදිරියට අරන් යන්න බෑ. හැබැයි අර පවුල් දෙකින් හදාගත්ත බැඳීම් නිසා ඔවුන් දෙන්නතර ෆ්‍රේම් වෙනවා. ඒක හරිද එහෙම වෙන එක? මං හිතනවා මෙහෙමයි නොගැලපෙන දෙයක් සිද්ධ වෙනවා නම් අර මොකද අපි සිංහලෙන් කියනවනේ අර නොගැලපෙන දීගේ හෙවණල්ල තදයි කියලා කියලා කියනවනේ ඇත්තටම නොගැලපෙනවා නම් ඒක විඳෝ විඳෝ ඉන්න අවශ්‍ය නැහැ අපි ජීවිතේ විඳින්න අයෝනේ ජීවිතේ විඳවන්න නෙමෙයි ඉතින් අර තරුණ ළමයි දෙන්න දෙමාපියෝ එකතු වුණා කියලා දෙමාපියෝ පවුල් වල යහළුවෝ කියලා ඒක උඩ ළමයි බැඳිලා ඉන්නවා නම් සමාජයට ලැජ්ජයි කියලා කියන දේ ඒගොල්ලන් අරන් එන උඩට ඇයි එහෙම ගේන්නේ ඊට වැඩිය ලැජ්ජා සහගතවට කොච්චර වෙනවද එහෙම ඊට වැඩිය ලැජ්ජා සහගත වැඩ අද ළමයි සමාජයට ගියොත් ඊට වැඩිය අපිට හිතන්නවත් අහන්නවත් බැරි දේවල් තමයි සමාජයෙන් ඇහෙන්නේ. ඉතින් එහෙම බැලුවොත් එහෙම ඔය වගේ තමන් නුසුදුසුයි නම් එකිනෙක අතර පරතරය වැඩි නම් ගැළපෙන්නේ නැත්නම් ඇයි එකට ඉඳගෙන දුක් විඳින්නේ? මම නම් කියන්නේ ඒක හරි අවබෝධයෙන් කතා බහ කරලා සාමකාමීව දෙපැත්තට වුණා නම් දෙමාපියන් උනත් ඒ තේරුම් ගන්න ඕනේ. අත්තර මගේ දරුවට නොගැලපෙන කෙනෙක් එක්ක ජීවිතයයි හැමදාටම ජීවත් වෙන්න කියන්නේ. ඒ දරුව ගැන හිතන්න ඕනේ. තමන් ගැන හිතනවා වගේම අර දරුව වගේ යහපත ඒ දරුවට දෙන්න ඕන ආදරේ ඒ විදිහටම දෙන්න ඕනේ. මං හිතන්නේ ඒක ඇත්තටම දෙමාපිය අවබෝධ කරගන්න ඕනේ. සහ දරුවොත් ගැළපෙන්නේ නැත්නම් දෙමා වැඩිහිටියන්ගේ උපදෙස් අරගෙන ඒ අදාළ පිළියම් ටික ගන්න ඕනේ. මම නම් කියන්නේ අද කාලේ හරි හරි ඕපන් මේ ලෝකේ නැති දෙයක් නෑ. හරි අපිට අවශ්‍ය කියන හිතන්න පතන්න ඕනේ හැම ඩිජිටල් ලෝකේ අපිට ඕන තරම් අවස්ථා තියෙනවා. මේක ඕපන් ඒරියා එකක්, ඕපන් වර්ල්ඩ් එකක්, ග්ලෝබලයිස්ඩ් වෙච්ච ලෝකෙක අපි ඉන්නේ. ඉතින් ඇයි පොඩි දෙයකට හිර කරගෙන දුක් විඳගෙන සමහරවිට ළමයි ඔය වගේ නොගැලපෙන මැරේජස් වෙනවා. වෙලා අන්තිමට දවසයි දෙකයි. ඩිවෝස් කේසස්. ඇයි අවබෝධය නැහැ. ඒ අවශ්‍ය පිළියම අදාළ තැනට අරගෙන නැහැ. සුදුසු තැනට සුදුසු දේ නෙමෙයි කරලා තියෙන්නේ. ඒකයි මම හිතන්නේ. එතකොට අද සමාජ කාන්තාවන්ගේ ඔබ දකින විදිහට මොකක්ද ඔබ දකින දුර්වලකම වැඩිපුරම? කාන්තාව බයයි රෙස්පොන්සිබිලිටීස් ගන්න. කම්මැලි. එකක් කර තනිත් වැඩේ කරන අයියෝ මට මහන්සි. ඕවට කොහෙද වෙලා තියෙන්නේ? නිදිමතයි. නිදිමතයි. අර අර ඍණාත්මක ෆ්‍රේම් එකක තමයි තමාව හිර කරගෙන තියෙන්නේ. ඉතින් ඕකට පොඩි උත්තරයයි තියෙන්නේ ජෝලිය. ඇත්තටම සමහර කාන්තාව රෙස්පොන්සිබිලිටීස් අරගෙන කැමති ඒ අභියෝග ජය ගන්න කැමති කාන්තාව ඉන්න හරි ශක්තිමත් කාන්තාව ඉන්න. හැබැයි ගොඩාක් අය ඍණාත්මක ඒගොල්ලෝ ඉන්නේ ඍණාත්මක ෆ්‍රේම් එකක ඍණාත්මක රාමු වල ඉන්නේ. ඒ විතරක් නෙමෙයි ලෝකෙ දකින්න කැමති නෑ. කැමති නැත්තේ ඇයි? කම්මැලි. රෙස්පොන්සිබිලිටීස් ගන්න කම්මැලි කම්මැලි ඔළුවට. අමුතු දෙයක් නේ එක්ස්ට්‍රා වැඩ. එහෙම වුණාම තමන්ගේ ගමන එතනින් ඉවර කරනවානේ. ඉතින් ඒක තමයි මම දකින්නේ. කියන්නේ මං හිතනවා අභියෝග ජය ගන්න ඌමනාවක් නැතිකම. එතකොට මේ හැම දෙයකටම ඔබේ ජීවිත කතාවෙන් සහ ඔබ දන්න දෙයින් අපිට ගොඩාක් ලොකු උදව්වක් වෙන නිසා බලන් ඉන්න ඔබට ජීවිතේට වෙනස්ම විදිහේ හයියක් හිතට විශ්වාසයක් දැනෙන්න ඇති. බොනාලි පෙරේර මහත්මිය ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඔබ මේ වටිනා කියන කාලේ අපත් සමග බෙදාගත්තට. අයිබෝවා. අයිබෝවා. සුන්දරට ඉන්න ඕනේ ඔබ ලෝකයක් ඉස්සරහට අරගෙන යන ඔබ අපිට ගොඩක් වැදගත්. ඒ නිසා හැම වෙලාවකදීම ඔබව විශ්වාස කරන්න ඔබ වෙනුවෙන් වෙලාවක් තියාගන්න. මොකද ඔබට කරන්න පුළුවන් දේ බොහොමයි.